අපි ඊටාම වැදගත් කරුණක් ගැන තමයි අපි මේ කතා කරන්න වෙන්නේ මොකද අපි දන්නවා ලංකාවේ කොස් පොලොස් කියලා දෙකක් තියෙනවනේ එකක් අනිත් එක තමයි තැඹිලි කුරුම්බ කහකඩ ඕවා ගැන කියවෙන්නේ එකක් තමයි ලංකාවේ දැනට වැඩිපුරම පිටිසක් ලංකාවේ පොල් වතුර අහක යනවා මොකද ඕකට කාලේ මිඩංගු කරන්නෙත් නැහැ කරන්නේ අනිත් එකේ පොල් වතුර ගෙවල් වල පොල් විඳිනවා විඳිනකොට පොල් වතුර ටික අහක යනවා ඒ හින්දා අපි ඉල්ලා හිටිනවා ගෙදරක පොල් විඳිනකොට ඒ වතුර ටික ඒ වෙලාවෙම බොන්න පුළුවන් මොකද අහක යන්න දෙයක් නැහැ ඒ වෙලාවේ බොන්න හිතෙනවා ඒ හින්දා අපි ඉල්ලා හිටිනවා පොල් වෙන දැන් වතුර වෙනම කළා රට අරින ඒ කතන්දරේ වෙනමයි නමුත් අපි ඉල්ලා හිටිනවා ගෙදරක පොල් වතුර තියෙන ಗುಣ එක තමයි දියරයේ තියෙනේ ගුණේ තියෙනවා ගොඩක්. මොකද පොල් වතුර මේකකට ගත්තාම ඒක බොනවනේ අනිවාර්යෙන්. මිනිස්සු වතුර බොන්නේ නැති අය සාමාන්‍යයෙන් මතයක් අහම පොල් වතුරට ගුණේ. පොල් වතුර කොච්චර හොඳ ගුණයක් තියෙනද කිව්වොත් අපි රෝග වශයෙන් ගත්තොත් අක්මාවි රෝග, ආමාශගත රෝග, ගැස්ට්‍රයිටිස් කියලා ප්‍රසිද්ධ වචනයක් තියෙන ඒවා. ඊළඟට මුඛයේ තියෙන රෝග සේරම වගේ. පොල් වතුර බොනවා නම් කටේ තියෙන දත්වල වීදුරු මහේ තියෙන රෝග ගොඩාක් ඒවා ඇරෙනවා. ඒක බොනවත් එක්කම එනවා ක්‍රීනනේ. ඒ කියන්නේ බොනකොටම හිතෙනවා මේක නිකන් ගුණයක් කියලා Tamanටම දැනෙනවා. එතකොට අපි ඉල්ලා හිටිනවා පොල් වතුර පොල් ගෙඩියේ බින්දාම පොල් වතුර කෙලින්ම ඒ වෙලාවෙම බොන්න. එතකොට පොල් වතුරේ ගුණා ගොඩාක් තියෙන ඒ වතුරේ ඒකේ තියෙන දියරේ ඉඳලා. එතකොට ආමාශගත රෝග, අක්මාගත රෝග ඊළඟට මුඛයේ තියෙන ගොඩක් රෝග පොල් වතුර වලින් ඇරෙනවා. අද ඉඳලා හරි මේ පොල් වතුර කොහේ හරි කියනවනම් වෙන ගෙදරක බින්දත් Taman ගිහිල්ලා පොල් වතුර ටිහිල්ලගෙන බොන්න. මොකද ඒකේ ලැජ්ජාවට කරුණක් නෙමෙයි, ඒක හරි වැදගත් කරුණක්. පොල් වතුර වීදුරුවක් දුන්නාම ඒ බින්දලා එකතු කරලා Tamanට පුළුවන් අනිත් එක පොල් වතුරෙන් හදන මේ මත්පැන් කියලා නෙමෙයි අපිට පුළුවන් විනාගිරි වගේ හදන්නේ. පොල් වතුර හොඳට වහලා තිබ්බහම ඒක පුළුවන් ආහාර රසකාරකයක් විදිහට යොදන්න. ඒකම අපි දන්නවා ගොඩක් මේ දීකිරි කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ පොල් වර්ගයක් තියෙනවා. ඒකෙන් ඒවා දී අර සින්දුවකුත් තියෙන්නේ. ඒ වගේ ඒ ගස් තියෙන වෙනම දීකිරි හදන පොල් ගෙඩි. ඊළඟ එක තමයි පොල් වතුර එකක්. දෙවැනි එක තමයි පොල් වතුර නෙමෙයි අපි කියමු ලපටි ඒවට තියන්නේ කුරුම්බා කියලා තියෙන්නේ අපි සාමාන්‍ය. එතකොට ලපටි ඒවා තියෙනවා තැඹිලි වලත් තියෙනවා. සාමාන්‍යයෙන් තැඹිලි මොවරල කන්නේ තැඹිලි ගන්නවා. තැඹිලි වලින් අපි ඉල්ලා තින්නවා ලංකාවේ තැඹිලි භාවිතයේදී ඊටාම වැරදි ඒවා කරනවා අපි දන්නවා ලංකාවේ සිංහල ජනතාවත් බොහෝ අය පොල් තැඹිලි ගෙඩිය කපලා බටෙන් බොනවා බටෙන් බොනකොට වෙන්නේ මැද කන්න හිතෙන්නේ නැහැ සාමාන්‍යයෙන් කපලා පැලුවාම එක්ක කැපුවාම ඒ තැඹිලි මැදේ කන්න හිතෙනවා දැන් බටෙන් බිව්වහම දැන් බීම බෝතලයක් කියලා හිතලා ඒක විහි කරනවනේ පැලුවාම ඒකේ තියෙනවා ලොඳ ඒ කියන්නේ තැඹිලි වල මෝරුපු ඒවා නෙමෙයි සාමාන්‍ය ලපටේ ලොඳ කන්න ඕන. කෑවහම ඒකෙන් විශාල ගුණයක් එනවා අම්ල පිත්ත රෝගයට ගුණදායකයි. ඒකම ඒ ලොඳත් එක්කම ගන්න පුළුවන් ඒකේ තියෙන කහකඩ කියන එක. කහකඩ වලින් වෙනවා දියවැඩියාවට ගුණදායක ගතියක් එනවා. ඒ හින්දා අපි ඉල්ලා හිටිනවා ජනතාවගෙන් තැඹිලි බොනකොට අරගෙන කඩේ ගිහින් හරි ඒ වෙලාවෙම විනාඩි 5ක් පව කළා මදේ පළලා අර කහකඩත් එක්ක කන්න. කහකඩ වලින් අම්ල පිත්තේ රෝගේ නැති වෙනවා. සීනි මට්ටම අඩු වෙනවා. ඉතින් ඒක කලබලේ නිකන් හූරල විසි කරන්න එපා. ඒක වෙනම කාලයක් විඩංගු කරලා අපි කියවන වීදුරු මාස් වල දත් වලට ගුණයි කියලා. ඒ කහකඩ ගත්තාම වෙන ගුණේ තමයි ආමාශගත රෝග නැති වෙනවා. එතකොට ඔය අම්ල පිත්ත ගතිය නැති වෙනවා. ඊළඟට තමයි සීනි වැඩි නම් කහකට කෑවයින් පස්සේ සීනි මට්ටම අඩු වෙනවා. ඉතින් ඕවා වැදගත් කරුණු. දෙවැනි ඊළඟට ඒකේ තියන්නේ තැඹිලි අපි ඉල්ලනවා ඔය ඩෙන්ගු පැතිරෙන කතාවටත් උනේ තැඹිලි ගෙඩිය බීලා විසි කරනවානේ. ඒක දාන්න ඒක දැන් මං හිතන්නේ ගොඩක් තැන්වල මේ ගෑස් කතන්දරෙත් එක්ක තැඹිලි වේලලා ලෙල්ල වේලුවාම ලිපේ දාන්න පුළුවන් දහහක් දහහකයක් විදිහට යොදා ගන්න පුළුවන්. ඒ තැඹිලි වල අනිත් එක තමයි ඊළඟට තැඹිලි භාවිතයේ වෙන්නේ ගොඩක් තැන්වල ඒ ඔය කියන කරුණ වැදගත්ම වෙනවා. තුන්වෙනි එක තමයි තැඹිලි වතුර අපිට පුළුවන් ගෙවල් වල අර කීතියට පානයක් විදිහට වෙනම තියාගන්න දැන් රට අරින්න පුළුවන්. දෙවැනි එක තමයි දැන් කුරුම්බා. අපි දන්නවා දැන් ගොඩක් අයට අපි දන්නවා දැන් කුරුම්බා ඒ කියන්නේ පොල්ම නෙමෙයි.
ඊට අතරතුර ඒවා පාවිච්චි කරනවා චර්ම රෝගවල අපි කියන සමහර අය මස් මාළු ගොඩක් කන බල මාළු අර මේ කන ඇයට උෂ්ණයි කියලා එකක් එනවනේ ආයුර්වේද පැත්තේ කියන එකක් තමයි උෂ්ණය නැති කරන ආහාරයක් විදියට පාවිච්චි කරන්න පුළුවන් ඒකම අර වගේ සමහර ආහාර ගත්තාම පළු දාලා ඇස් දෙක රතු වෙලා වෙනකොට ඒ වෙලාවෙම ගන්න ඕන කුරුම්බ ගෙඩියක් කරන්න කුරුම්බ ටික කන්න ඕන ඒක මේක ආහාර ගුණයක් විශේෂයෙන් තියෙනවා විලා තියෙන්නේ ඒවා ගොඩක් තැන්වල ඒක භාවිතයට ගැනීමේදී දැන් කුරුම්බ තැන්වලත් ඒක පල්ල විසිකරනවා ඒ හින්දා ඒ කහකඩ පාවිච්චි වලින් වෙන ගුණයක් තමයි සුව නොවන තුවාල තියෙනවනේ ඒවට ඒ කහකට ටික අබරලා ඒවැය ගෑවත් හරි අපි දන්න අපේ පරණ අය කුරුම්බැට්ටි කියලා පොඩි ගෙඩි තියෙන්නේ ගස්සල ලපටි මේවා තුවාලයක් එහෙම මේක උරච්චි කරලා පිටිසිඳු අරගෙන ඒවැය දානවා ගෑවහම තුවාලයේ දවස් දෙකක් ඇතුළත සම්පූර්ණ සුව වෙනවා ඒ එකකින් වැහෙනවා මේ තුවාලේ ඒ කහටට තුවාලේ වැහෙනවා වැහුණාම වෙන්නේ තුවාලේ හොඳ වීමේ ගුණයක් ඒ කහ මේවැය තියෙන කුරුම්බැට්ටි ඉස්සර පාවිච්චි කරුවට දැනුත් මයින්ද ගංගල එක පාවිච්චි කරුවාම මේ තුවාලේ සුවවීමේ ගුණයක් එනවා කුරුම්බැට්ටි ඊළඟට ප්‍රසිද්ධ කන්නේ කුරුම්බැට්ටි මැෂිම කියලා එකක් තියෙනවානේ කුරුම්බැට්ටිය ඉරටු ගහලා කරකවනකොට ළමයිට ලොකු නිකන් භාණ්ඩයක් විදිහට කරගන්න පුළුවන් දෙවෙනි කරුණ තමයි කුරුම්බා වලින් එනේව දැන් පොල්නේ පොල් වලින් එනේ ගුණය හරියට භාවිතයට ඇත්ත වශයෙන් ගන්නෙ නෑ මොකද පොල් කිරි දැන් පැකට් අරිනි තියෙන හින්දා තමන්ට පුළුවන් ඒ පොල් භාවිතයේ තුල ඒක වේලලා කොප්පරා කියලා ඉන්නේ ඒකනේ දැන් වෙලා තියෙන්නේ කුප්පරා වල තියෙනවා ඒවැ පුස් හැදුනාම ගොඩක් තැන්වල පොල් තෙල් ගන්න ක්‍රමයේ වැරදි ඒවා වෙන්න පුළුවන් නමුත් අපිට පුළුවන් ගෙවල් වල ඒක භාවිතා කරන්න තට්ටු නිවාස වල බෑ ඒ කොප්පරා වලින් තමන්ට ගෙදරම හදාගන්න පුළුවන් අපේ ගෙවල් වල ඉස්සර පොල් කිරි උණු කරනවා උණු කෙරුවාම ඒකෙ මිදෙනවා මිදෙනවා වතුර ටික වාෂ්පය වල එතනින් හැදෙනවා තෙල් එතකොට ඒ යට තියෙන තෙලිකා කියලා එක ඒක රහයි කන්නත් පුළුවන් කේක් වගේ එතකොට ඒ තෙල් භාවිතයේ තුල ওই කියන විෂ පදාර්ථ එකක්වත් එන්නේ නැහැ ඉතින් භාවිතයට පුළුවන් එතකොට පොල් ගැන කියන මහා ගොඩක් තියෙනවා කියන්න ආහාර වලට පොල් නැතුවම බෑ ලංකාවේ අපි දන්නවා ඔය පොල් කේක් කියලා එන්නේ මේ හැම එකම අර කියන අගුණ ගතිය නැති කරලා භාවිත කරන්න පුළුවන් ආහාර වර්ග තමයි. නමුත් ඕකට අපි එකතු කරනවානේ. විතර අර මේ ගොඩාක් දාලා කෑම හදනවට වැඩිය පුළුවන් පොල් කේක් කියන පොල් වලින් හදන ආහාර වර්ග. එතකොට පොල් වලින්ම හදන කෑම වර්ග ඒවා භාවිතයේ තුල එතකොට ඒකේ තියෙන ගුණේ තමයි ශරීර ශක්තිය වැඩි කරනවා ප්‍රතිශක්තිය වැඩි කරනවා. එතකොට හදිසියට ගමනක් යනවා නම් කලින් නම් යන්නේ gedara පොල් මේවා හදාගෙන යන්න පුළුවන් පොල් ටොපි හදාගන්න පුළුවන් ඉතින් ගොඩාක් කරුණ තියෙනවා කියන්නේ එතකොට අර අපි කිව්වනේ පොල් ගහේ තියෙන දැන් තැඹිලි වල තියෙනවනේ අර නාරටි ඒ මේකෙන් පුළුවන් අර දත්ම දින ගුරුසු වගේ හදාගන්න ඉතින් ඒක අග හපලා දතින් දතින් දත මැද ගන්න පුළුවන් ඊළඟට පොල් වල තියෙන අනිත් ගොඩාක් ඒවා තියෙන හැම ගහම ගන්නවනේ භාවිතයට ඒින්දා හොඳම ආහාරමය සාධකයක් ඖෂධීය ගුණයක් තියෙනවා ඊළඟට දියවැඩියාට ගුණදායකයි මලබද්ධය නැති කරනවා ඊළඟට බඩවැල් වල අග තියෙන තුවාල නැති කරනවා ඊළඟට අනිත් කරුණ තමයි පිළිකාකාරක නැති කරන ගුණයක් තියෙනවා ඒින්දා පොල් මීට වැඩි ටිකක් කල්පනා කෙරුවාම මොකද බලාපොරොත්තු වෙන්නේ පොල් කිරි ඉතරනේ අපි කියන අනිත් කොටසුත් භාවිතයට ගත්තාම අපිට පුළුවන් බොහෝ රෝග වලින් ගොඩ එන්න පුළුවන්